Sri Lankan Cafe YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද අපි පැණිය අප හදාගන්නේ කොහොමද කියලා බලමු. ඒකට අපිට අවශ්‍ය වෙන්නේ පැණි කෝප්ප කාලක්, ඒකට පොල් පැණි, කිතුල් පැණි වගේ දෙයක් ගන්න පුළුවන්. වැනිලා තේ හැන්දක්, උකු පොල් කිරි කෝප්ප භාගයක්, බිත්තර කහමදි, ලුණු ස්වල්පයක්, පාන් පිටි මේස හැන්දක්, ඒ වගේම මේ වගේ අනාගත පිටි ටිකක් ඕනි. මෙතන තියෙන්නේ හාල් පිටි ග්‍රෑම් 250ක්, රොටි පදම එනකන් පොල් වතුරෙන් අනාගෙන පැය 6ක් 7ක් වගේ වහලා තියෙන්නරින් ඕනි. හිපෙන්න මුකුත් දාන්නේ නැහැ, එකයි පොල් වතුරෙන් අනාගන්නේ. ඒ විදිහට අනාගත පිටි තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලාම ඒ අනාගත පිටි එකට බිත්තර කහමදේ දාලා හොඳින් අනා ගන්න ඕන. ඊළඟට අපි එකට පාන් පිටි ටිකක් දාලා ටිකක් අනා ගන්නවා. ඊළඟට පැණි ටිකක් එකතු කරගන්න ඕනි. පැණි පාට සහ පැණි රස අවශ්‍ය ප්‍රමාණයට පැණි එකතු කරගන්න පුළුවන්. හැබැයි කෝප්ප කාලම එකතු කරගන්නේ නැහැ. හොඳ පැණි වලින් ටිකක් දාන්න. මොකද පොල් කිරිත් අපි එකතු කරන නිසා දියර ගතිය වැඩි වෙන්න පුළුවන්. ඒ ටික හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ පොල් කිරි ටිකක් එකතු කරගන්න ඕනි. මතු පිට තියෙන හොඳම හරියෙන් මේස හැදි දෙකක් වගේ එකතු කරගන්න. මොකද අපිට තව අවශ්‍ය නම් පස්සේ පොල් කිරි ටිකක් තව එකතු කරගන්න පුළුවන්. පොල් කිරි ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි මේකට වැනිලා සහ ලුණු ටික එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මිශ්‍ර කරගත්තට පස්සේ අපි මේක ආයෙත් පැය භාගයක් වහලා තියෙනවා කිරි ටික හොඳට පිටි ටිකත් එක්ක එකතු වෙන්න. මේ තියෙන්නේ අපේ මිශ්‍රණය පැය භාගයකට පස්සේ. දැන් මේ වෙලාවේ උකු ගතිය වැඩි නිසා අපි තව පොල් කිරි මේස හැදි තුනක් වගේ එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් මේකේ පැණි පාට මදි නිසා අපි තව පැණි ටිකකුත් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. දැන් හරි පදමට ඇවිල්ලයි තියෙන්නේ. අපි දැන් ආප ටික හදාගන්නේ කොහොමද කියලා බලමු. තාච්චිය ලිපේ තියලා ටිකක් රත් වෙනකොට හොඳට මේ විදිහට තෙල් ටිකක් ගාගන්න. ඊළඟට පොල් කටු හැන්දකින් එකක් වගේ ප්‍රමාණයක් මේ විදිහට තාච්චියට දාලා හොඳට තාච්චිය වටේ කරකවන්න. ඊළඟට පියනකින් වහලා විනාඩි දෙකක් වගේ සාමාන්‍ය ගින්දරේ තැම්බෙන්න අරින්න. දැන් අපි හොඳට කර වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මැද අමුගතියක් නැහැ. ඒ නිසා අපි මේ විදිහට ගලව ගන්නවා.
ඊළඟ අපේ හදන කොටත් අපි තෙල් ටිකක් ගා ගන්නවා. හැම සැරේම තෙල් ටිකක් ගාගෙන තමයි තාච්චියට මිශ්‍රණය දාගන්නේ. තමන්ට කැමති ප්‍රමාණයට අපේ කර කරගන්න පුළුවන්. තාච්චිය කර වෙලා වැඩි වගේ නම් තාච්චිය ලිපෙන් අහකට අරගෙන මිශ්‍රණය දාලා ආයෙ ලිපේ තියන්න. මේ තියෙන්නේ අපි ඒ විදිහට හදාගත්ත පැණි ආප්ප ටික. අපි මේ පිටි මිශ්‍රණයෙන් ආප්ප 11ක් වගේ හදාගත්තා. ඉතින් මේ වගේ තව රසවත් කෑම හදන හැටි දැනගන්න අපේ channel එකට subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.